ಪೊದುಜನ ಪೆರಮುನ ಸಾಂವಿಧಾಯಕವರು ಮಂತ್ರಿಯವರು ಈ ಎತ್ತಿಬುನ ಈ ಎನ್ನ ಬರಿವಿಚಾರ್ತ ವಿಶೇಷ ಅದ ಕರೆ ලොකු සැලැස්මක් තියෙන බව පේනවා කතාවෙන් අපේ මට ඇහිච්ච දේවල් වලින් තේරෙනවා ලොකු සැලැස්මක් තියෙන බව. ඉතින් ඒක හොඳයිනේ. දැන් අපේ මේ මෙහෙයුම් මැදස්ථානේ විවෘත වෙනවනේ උදේ මේ 10 වෙනිදා. එදා මං හිතන්නේ හැමෝටම දැනුම් දෙයි. කොයි අපේක්ෂකතුමා? වෙලාවට ඒ මුකුදරි ඔගොල්ලොන්ට තියෙන හදිස්සිය නෑ ජනතාව වෙලාට ගාන්ට ඒගොල්ලෝ තෝරලා බෙරලා හදිගසලා දෙයි එක්කෙනෙක්ව. අපිට ඉතින් දන්නවා අපි කියන්නේ නෑ. එහෙම ඉංගි දෙන්න බෑ. ඒවා අකුරු කතා කියනත් ඕනේ නෑ. ඕවලික ආ ඉතින් පෙරදෙන්න කවුරු හරි දාන්නේ නෑනේ. බලන්නකෝනේ මෙයා කියන ජේවීපී එක දිනවද කියලා අහනවා. ඉතින් ඒක මගෙන් නෙවෙයි අහන්න ඕනේ අනුර කුමාර මහත්තයාගෙන්. ජනතාව ඔය මුළු ලංකාවේ සියලුම කෝටි ගණන් ජනතාවකින් ඔය ඇහුවා එකින් එකනට. මන්දන්නේ ඔගොල්ලන් හරි කරදරකාරයෝ වගේ වෙලා වෙලා මේ අම්මගේ යාළුවා දැන් හරි නරක ඩෝටි යාළුවෙක්. මේ ඕක නැති ඕෆ් කරන්නකො. මැයි දිනේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට සාර්ථක මැයි දිනයක් කළා. ඒ මැයි දිනේදී විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයෝ ආසන කැඳවුම්කරුවෝ ඒ වගේම පාර්ලිමේන්තු නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජනය නොකරන අද දවසේ පාර්ලිමේන්තු නියෝජනය නොකරන ඒ වගේම පළාත් සභාවේ ප්‍රාදේශ සභාවේ ඉන්න ඒ ආසන කැඳවුම්කරුවම සහ ඒකට සහයෝගය දීපු අනුබද්ධ සියලුම සංවිධානවල නායකයන් ගැනලා ඔවුන්ට ස්තුති කිරීමක් කළේ. මේ දිනේ සාර්ථකව ඉටු කරන්න ඒ වගේම සමාරු හිතුවා මේ පොහොට්ටුව ගහලා ඉවර කරන්න පුළුවන් කියලා. හැබැයි එහෙම ඉවර කරන්න බැහැයි කියන එක මේ දිනෙන් කැම්බල් පිටියේදී පෙන්නුවා. ඒ වෙනුවෙන් පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තමයි අද මේ සාකච්ඡාව ඇති කරේ සහ ඉදිරියේදී අපි කරගෙන යන වැඩපිළිවෙල. අපි මේ මාසයේ 26 වෙනිදා අපි කලාවැව ආසනයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනයෙන් ආරම්භ කරනවා අපේ සම්මේලන මාලාව. හැම ආසනයකම 5000ක සෙනඟක් ගෙනල්ලා හැම ආසනයකම අපි සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කරනවා මේ ඉදිරි දින කිහිපය තුන. ඕකට තමයි උත්තරයක් නැති මේක. සාමාන්‍ය උත්තරයක් නැති ප්‍රශ්නයක් තමයි ජනාධිපතිවරණයක්ද මහමැතිවරණයක්ද කියන. උත්තරේට පිළිතුරක් නැහැ. නමුත් අපි දෙකෙන් කොයි එක ආවා? ජනාධිපතිවරණයෙන්වත් පුළුවන් මහමැතිවරණයෙන්වත් පුළුවන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෑස්ති ඒ ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න. ඒකේට තමයි මේ සූදානම අපි ඇති කරගෙන තියෙන්නේ. අපේක්ෂකතුමෙක් නැති එක ලොකු ප්‍රශ්නයක් කියලා දෙනවා සමාජයට ඔබතුමාලට. පිළිතුර දෙනවා. සාමාන්‍ය අපි වේලාසනින් ඔය ඇඳුම් ඇඳගෙන ඩෙගා නටන්න තරම් ඌමනාවක් නැහැ. අපි වෙලාවට නියමිත වෙලාවට කලාවට අර කියනවානේ නියමිත වෙලාවට වැසි වසි කියලා. ඒ වගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙච්චර කාලයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැරදිලා නැහනේ. අපි අපේ පක්ෂේ පීඩගුවට පස්සේ අපි දීපු පළාත් පාලන මැතිවරණ අපි දින්නා. අපි ඊට පස්සේ ජනාධිපති මැතිවරණ අපි 8-9 ලක්ෂයකින් දින්නා. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණ 3-2 බලයක් ගත්තා. ඊළඟ එන එක මොකද්ද? ඒකත් අපි නියමිත වෙලාවට කරන්න. දේශපාලනය කියලා කියන්නේ බොහොම හරිම පරීක්ෂාකාර හරිම හොඳින් කරන්න ඕන වැඩ. ඒක දන්නව පක්ෂේ ඉන්න නායකයෝ කොහොමද කරන්න කියන එක. වර්තමාන ජනාධිපතිතුමත් එක්ක ගමන යන්නේ නැද්ද කියන්නේ? නෑ වර්තමාන ජනාධිපතිතුමා අපිට ජනාධිපති කලේ. ඉදිරියට ඉතින් බලන්න තාම සාකච්ඡා කරනවා. මෙහෙම ඔබලා බලන්න ඕන, මිරිකලා බලන්න ඕන. ඊට පස්සේ ආපහු බලන්න ඕන කොහොමද සමහර එහෙමනේ පරතුරු ගන්නකොට. ඒ වගේ බලන්න ඕන ගුණාත්මක භාවය බලන්න. ඒවා දිහා බලනකොට ඉතින් යම් විදිහේදී බලලා තීන්දු කළා අපේ පක්ෂේ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අපි හැමෝම බලය දීලා තිනවා. එතුමා කියයි නියමිත වෙලාවට කායකද ජනාධිපතිවරණේ අපි ලෑස්ති වෙන්නේ. ශ්‍රී ලංකා එකයි එතුමා ප්‍රකාශ කරොත් කාත් එක්කද යන්නේ කියලා එක වෙනවද? ඒ හින්දා නේ නායකයාත් එක්ක බඩ බැඳගෙන ඉන්නේ.
ඒනායකය කියන දේ එකඟ වෙන්න එපා මේ රටේ සමස්ත ජනතාවම අද නිදහසේ භුක්ති විඳින්නේ කවුරුද සංවර්ධනය ගෙනල්ලා තියෙන්නේ කවුරුද කියන එක මුළු රටම දන්නවා ඉතින් මේ වගේ නායකයෙක් එක්ක දේශපාලන කරන්න ලැබීමත් මහ පිනක් සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.